बोल अरे भाई सूदानम अरे अलुपाड़म करा मोनवाद अवसान सहभागिना वीडियो बलाकते चूड़ी वेड़ा विनाडी पहाक अरगेन विनाडी पहाकी तमाय में वैडे कराने होने मगर एको पोते कराना पुलवांग ये हमने इतना वेनम कराना पुलवांग ऐतलु वक्त में है उन्हें मामा किया ने छोटी निर्माण या कराने होने पौड़ी निर्माण या कराने विनाडी पहाकीन कराने पुलवांग का क्वेन नोन तो लोकु चित्र आने इन्हें बैन है ने लोकु लोकु देवर हादरने आने बैन एको समाहरण के चित्रा पेन पुलवा समाहरण के कांडदास वाली हादर निर्माण या पेन पुलवा मे लागा पात दिया ना देखीन सोया आगे ना एक बार एक बार कराने पुलवा एक आप पेन ना ने बिना डी पहाई देने ओन पटांगन छोटे निर्माण या हाँ मामा देंगे आरे मुक्का देखी हुए ओ मातु कावली आगे अभी ना पुलवा ने से कराने के लिए की हुई पौड़ी निर्माण या कराने अभी ना कराने पुलवा में का आहार निपा मागे प्रश्न आहार निपा एक चित्र आपको ये ना पुलान छोट चित्र आप थोड़ी दिया इमने तब खड़ा नहीं दे इमने तब बिना त मोकिंग हारी करना थोड़ी निर्माण या अरे आप वैध वाले टक कराने वाले आने वाले इताम इताम एक मिनट का दान पुलवाई का बिना डी पहाड़ के देने पटांगर सर हेड तले वाले नो तार देने पुलवान दे छोटी निर्माण या कराने के लिए विनाडी पहाक पड़ी निर्माण या हरी
ප්‍රශ්න අහන්න එපා. ඒක තමයි කියන්නේ ප්‍රශ්න අහන්න බෑ. හරියයි මට පෙන්නන්න. ඉවරයි පෙන්නන්න පුළුවන්. ප්‍රශ්න අහන්න බෑ නිර්මාණයක් කිව්වහම ඉතින් දන්නවනේ පොඩි එකක් චූටි එකක් චිත්‍රයක් වෙන්නත් පුළුවන් කඩදාසි වලින් හදන එකක් වෙන්නත් පුළුවන් ක්ලේ වලින් හදන එකක් වෙන්නත් පුළුවන් මැටි වලින් හදන එකක් වෙන්න පුළුවන් මොකක් හරි යකඩ වලින් හදන එකක් වෙන්න පුළුවන් නේද හරි කාටද දැන් පෙන්වන්න පුළුවන් සිතුලිට ආ සිතුලි පෙන්වන බලමු ආ සිතුලි විස්තර කරන්න මොකද්ද ලියුම් කවරයක් හා ලියුම් කවරයක්ලු සිතුලි කියනවන ලියුම් කවරයක් අනිත් පැත්තත් පෙන්වන්න හොඳයි ලියුම් කවරයක් නිර්මාණය කළ දින සිතුලි හොඳයි තව කාටද පෙන්වන්න පුළුවන් සිට්මිට සිට්මි ආව බලමු අපි සිට්මි කේක ආ ලස්සන සමනලයක් නිර්මාණය කළ දින අනිත් අයත් බලන්න හදන අතරේ දැක්කද විනාඩි 5යිනේ ගියේ නේද පහක් ගියෙත් නැහැ ලස්සනයි බොහොම හොඳයි තා කාඩ දෙන්න ඈ සර් ගයින්දු ආ ගයින්දු පෙන්නනවා බලමු ආ බෝට්ටුවක් නේද කඩදාසි වලින් බෝට්ටුවක් නිර්මාණය කළ දෙන්න හොඳයි පසන් පෙන්නනවා බලමු අපි පසන් දෙක පසන චිත්‍රයක් ඇඳලා පොඩි එකක් මල් පොකුරක් නේද මල් පොකුරක් ඇඳලා ඉරපයන් ඔව් පාට කරන්න පුළුවන් ඉරපයන් ආ ඉරපයන් නේන සර් ආ ඉරපයන් නේන සර් ගමේෂ් ඔව් ගමේෂ් බලමු අපි අපේ නන්න ජනුක ටීචර්ස් අවිරුට ඔව් තවලං කරන්න පුතේ සර් ගමේෂ් ජනුක තවලං කරන්න ආ පොඩියෝ සහාවෙක් ඇඳලා නේද ආ දැන් පාට කරන්නත් පුළුවන් කේ ගගන සමිරුට ඔව් දිනුක බලන්න මම මේ දිනුකගේ දිනුක මොකද කරේ මාළු ටැංකියක් ඇදු ටැංකියක් හදලා තියෙනවා මාළු ටැංකියක් සර් ගවේෂ් කැට්නි ඔව් ගවේෂ් කී බලමු සර් ඖෂධි ආ ඔය තුතකින් අපි ගවේෂ් කී බලමු අලස්සනයි අන්න නිර්මාණයක් විනාඩි 5කින් මොකද්ද ගවේෂ් ළමයි ආ ළමයි හදලා තියෙනවා හරි ගගන බලමු ගගන ආ ගගනත් සමනලයක් හදලා තියෙනවා හොඳයි ඔසඳි ඔසඳිගේ බලමු නෑ පිටිලගේ ආ ඔසඳි අවානක් හදලා තියෙනවා දැක්කද අවානක් හදලා තියෙනවා කුචිලා මොනවද කියලා බලමු කරලා තියෙන්නේ කුචිලා ආ පොඩි චිත්‍රයක් හොඳයි පාඩ කරන්න දැන් චිත්‍රද කොහේ පාඩ කරන්න බලමු අපි කෙත්මි කෙත්මි බලමු ආ මේන කෙත්මිගේ වෙස් මූණක්ද බුක් මාක් එකක් ආ බුක් මාක් එකක් හොඳයි නෑ කෙත්මි කෙත්මි සෙනිත් මා හොඳයි හොඳයි අපි බලමු නෙතුලිගේ ඕ නෙතුලි මොකද්ද පෙන්වන්නේ නෙතුලි පෙන්වන්නේ ආ चामिंदू 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 चामिंदू
ओ मैं मार पेन है मम गाना शामिल पेन कर बार नहीं ना शामिल पेन क्या क्या लास्ट में तीन चार निर्माणे गलती है ना बिना पासिंग ने और ताकाउ पेन ना ने अमीशा पाबलू पेन ना वालू बाल में हारे पाबलू तो नहीं पाबलू हारे को ते पड़ा कीन है दूरी सा सलासर मांग और सावी सारी ने पेन ना सारी ने पेन ना दे हारे दाई आपने पेन वा और तू का की ना औषध बालम औषधीद पेन ना दे औषध पटा की ना आपने औषध के बालम औषध मैं वीडियो का ऑन कराने वाला नहीं था आप लोग बनाने बैठे हुए ना ये औषधि नहीं औषध वीडियो का ऑन कराने तो मैं ना तो पेन नहीं होती इसलिए मटर सह कभी शरीर में ना ऑन कर ला और खावी से नहीं इतनी मालूम खावी से नहीं इतनी ना खावी से नहीं इतनी ना तीसरे पेन ना पेन आप लोग සසින්දු බලමු සසින්දු මොකද්ද පෙන්වන්නේ හරි ඕසද මට පේන්නේ නැහැ ඔයාව මේ වීඩියෝ එක ඔන් කරලා නැති නිසා නේද එතකොට පේන්නේ නැහැ මේ බෝලයක් තියෙනවා ඕකේ සර් ඇතුලි ඇතුලි බැලුවනේ අපි හරි නැතුලි කි බැලුවා හරි හොඳයි එහෙනම් දැන් ඕන අහගන්න නේද හරි තව තියෙනේම මට ෆොටෝ එකක් කියවුවට කමක් නැහැ මේ හොඳයි දැන් හැමෝම විවිධ නිර්මාණ කරලා තිබුණා නේද විවිධ නිර්මාණ කරලා තිබුණා එතකොට දැන් බලන්න ඔයාලා නේද එක එක යානු වගේ චිත්‍රවල තිබුණු හැඩතලනේ වර්ණ සමහර වර්ණ කරලා තිබුණා වර්ණ නේද ඊට පස්සේ හදපු කඩදාසි නිර්මාණවල හැඩතල නේද उमे නේද අන් අයගේ හොඳ දේවල් පුතේ අපට අගය කරන්න පුළුවන් වෙන්න ඕන. ඒ කියන්නේ දැන් ඔයාලගේ යාළුවෝ විවිධ නිර්මාණනේ කරලා තිබුණේ නේ. හැමෝම එකම දෙයක් නෙවෙයිනේ කරලා තිබුණේ. ඒකෙන් අපට පැහැදිලි වෙන්නේ අද එක එක අය කැමති වෙන්නේ එක එක දේවල් වලට. නේද? විවිධ දේවල් වලට කැමති වෙන්නේ. ඔයා කැමති දෙයට නෙවෙයි යාළුවා කැමති. පැහැදිලිද දැන් අපිට ඔය නිර්මාණ වලින් ඒක පැහැදිලි වෙනවා හොඳටම නේ ඒ වගේම ඒ අයගේ හොඳ දෙයක් අපට අගය කරන්න පුළුවන් වෙන්න ඕන ලස්සන දෙයක් ලස්සන නිර්මාණයක් දැක්කහම ඒකට ඉර්ෂ්‍යාවක් නෙවෙයි ඇති වෙන්න ඕන මොකද්ද ඒකට අගය කරන්න පුළුවන් වෙන්න ඕන ඒක හොඳයි කියලා කියන්න නේද එතකොට ඒවයි තිබෙන ලස්සන දේවල් නේ අලංකාරය ඒවා අපට බලන්න පුළුවන් වෙන්න ඕන. හරි. දැන් ඉතින් ඔයාලගේ නිර්මාණ ඔක්කොම හොඳයි. නේද? සියලුම නිර්මාණ හොඳයි. ඉතින් දැන් අපිට ඕකෙන් පේන්නේ මොකද්ද? හැම දිනාටම විවිධ හැකියාවන් තිබෙන බව පේනවා. සමහරුන්ට කඩදාසි වලින් නිර්මාණ කරන්න හැකියාව තියෙනවා. සමහරුන්ට චිත්‍ර අඳින්න හැකියාව තියෙනවා. නේද? සමහරුන්ට වෙනත් දේවල් වලින් නිර්මාණ කරන්න හැකියාව තියෙනවා. දැන් මේ වෙලාවේ ඔයාලට බඩු බාණ්ඩ නැති නිසා ළඟ තිබුණු දේවල් නේ අපි ගත්තේ. ඔයිට අමතරව මම කිව්වොත් එහෙම මේ පැය දෙක තුනක් අරගෙන ඔයාලා කැමති නිර්මාණයක් කරන්න කියලා අන්න ඔයාලා එතකොට විවිධ දේවල් හදලා පෙන්නාවි. නේද? තව තව ලස්සන දේවල් හදලා පෙන්නාවි. ඉතින් ඒකෙන් අපිට පේන්නේ මොකද්ද පුතේ? විවිධ ආයත නැත්තම් අන්න ආයත හැම දෙනාටම විවිධ හැකියාවන් තියෙන බව පේනවා. ඉතින් ඒ හැකියාවන් අපිට අගය කරන්න එක තමයි හොඳ නේද? ඒවා අපි අගය කරලා සතුටු වෙන්න ඕන.
ඒ වගේම ඒවා යාළුවන්ගේ දේවල් අගය කරාට පස්සේ ඒක හොඳයි කිව්වට පස්සේ එයාට සතුටක් දැනෙනවා නේද? ඔයාට සතුටක් දැනෙනවනේ දැන් මම හොඳයි කියනකොට ඔයාට සතුටක් දැනෙනවා. ඒ වගේම ඒ යාළුවන්ටත් ඒවා හොඳයි කියලා කිව්වට පස්සේ සතුටක් දැනෙනවා නේද? එහෙම කරාට පස්සේ Tamange හිතට සතුටක් දැනෙනවා. පැහැදිලිද මම මේ කියන දේ? Tamange හිතට සතුටක් දැනෙනවා. දැන් ඔන්න ඔයාලගේ ඔය ගණිතය වැඩ පරිසරය වැඩ නේ ඒවට මම හරි දාලා එව්වට පස්සේ තරුවක් දාලා එව්වට පස්සේ ඔයාලට සතුටක් ඇති වෙනවනේ නේද? ඉතින් මම දන්නවා ඔයාලට සතුටක් ඇති වෙන බව. ඒකනේ මම එහෙම කරන්නේ නේද? ටෑගි ලබා දුන්නාම පේපර් එකට හරි දැම්මට පස්සේ නේද? එතකොට ඔයාලට ලොකු සතුටක් ඇති වෙනවා ලකුණු ගත්තට පස්සේ. ඒ වගේ තමයි අනිත් යාළුවන්ටත් ඒ වගේම සතුටක් ඇති වෙනවා. ඉතින් අන්න ඒ වගේ ඔයාලටත් පුළුවන් අනිත් අයගේ දේවල් අගය කරන්න. නේද? අගය කරන්න පුළුවන්. හොඳයි. ඉතින් මේ පාඩමේ පළවෙනිම එක තමයි පළවෙනි පාඩම තමයි මම ඔන්න ඔයාලට ඔය කියලා දුන්නේ. පොඩි නිර්මාණයක් කරන්න කියලා. හරි. එහෙනම් අපි ඒක මෙන්න මෙහෙම චුට්ටක් ලියා ගන්නු නේද? right. ඒකට අපිට අදහස් කීපයක් තමයි. අදහස් කීපයක් තමයි අපිට ලියන්න තියෙන්නේ. හොඳේ. පරිසරයේ පොතේ ඔය පරිසරයේ පොතේ මාතෘකාවලිය ඉවරයිනේ නේද? අපි මෙහෙම ලියමු. අප සැමට විවිධ හැකියා ඇත. ඔව් ලස්සන ලියා ගන්න. අප සැමට විවිධ හැකියාවන් නැත. පොටු කරගනිමු මේක පාට පැන්සලකින්. පාට පැන්සලකින් කොටුවක් දාගන්න. මෙන්න අනිත් අදහස අන් අයගේ හැකියා අගය කිරීමට පුරුදු වෙමු. අන් අයගේ හැකියාවන් අගය කිරීමට පුරුදු වෙමු. තර ඔක ලියා ගන්නද? ඔව් මුතේ ලියා ගන්න. ලියලා ලස්සනට කොටු කරගන්න මේ දෙක. අපි දැන් කරපු දෙයින් ඉගෙන ගත්තේ මේ දෙක. නේද? මොන දෙකද? අප සැමට විවිධ හැකියාවන් තියෙන බව ඉගෙන ගත්තා. අනිත් එක මොකද්ද? අන් අයගේ හැකියාවන් අගය කිරීමට පුරුදු වුණා. ඔය ඔයාලා යාළුවන්ගේ දේවල් කැතයි කියලා කියනව නේද? අනේ ඕක මොන ජරාවක්ද නේ? එහෙම කියනවනේ. අපෝ කැතයි. නේද? එහෙම කිව්වහම පුතේ යාළුවන්ගේ හිතට ඇති වෙන්නේ දුකක්. යාළුවන්ට විතරක් නෙවෙයි ඕනම කෙනෙකුට. නේද? දුකක් ඇති වෙන්නේ. ඉතින් ඒ දුකක් ඇති වෙන එක හොඳ නැහැ. නේද? එතකොට ඔයාලටත් හිතට සතුටක් ඇති වෙන්නේ නැහැ. සමහරු අන් අය විවේචනය කරලා නේද? සතුටු වෙන්න බලනවා. නමුත් ඒක හොඳ සතුටක් නෙවෙයි.
करली वराई सर। ओके लियली वराई सर। सर सर प्लीज सर लियली वराई सर वलियानो नद ओ मैं देख लिया गान के लिए तुमने है ना आप ही मेहमान वैडा करमुद आप ही तो पुलुवान बे ओया ओया लट पुलुवान ने विविध निर्माण कराने ने आप ही निर्माण प्रदर्शन आप तीम मेहमान करम ओया लट कैमर्टी ने द मातुकाव कट चित्र आप कांदीन एक मने इतना खा ओ खावियाँ निर्माण करान खावियाँ එහෙම නැත්නම් කතාවක් නිර්මාණය කරන්න එහෙම නැත්නම් මලක් ලස්සන මලක් ඔය කොලාජ් ක්‍රමයට මලක් හදන්න පුළුවන් කඩදාසි අලවලා නේද එහෙම නැත්නම් සුබ පැතුම් පතක් නිර්මාණය කරන්න එහෙම නැත්නම් වෙන වෙන නිර්මාණ කරන්න හැබැයි අලවන්න පුළුවන් එකක් වෙන්න ඕන පැහැදිලිද ඔව් අපි ප්‍රදර්ශන මේ මේක නැත්නම් අපි හිතන්නේ බෝඩ් එක අලවන්න පුළුවන් එකක් වෙන්න ඕන right ඉතින් ඒ විදිහට සියලුම නිර්මාණ ලැබුණාට පස්සේ අපි ප්‍රදර්ශනයක් කරමු WhatsApp එකේ අපි ප්‍රදර්ශනය කරමු නේද කොහොමත් මම හොඳ මේව දානවා නමුත් මේකේ අපි ඔක්කොගේ මේව දාමු හොඳද ඔයාලේ වන ඔක්කොම ඒවා එකට අරගෙන සර් එක හදලා නේද පෝරුවක් හදලා මම ඒ විදිහට දාන්නම් එතකොට ඔයාලේ එක බලන්න පුළුවන් හරි ඊළඟ නිර්මාණයක් එවන්න මට හොඳේ ओ मुखाते मैंने मैं मामा किए नहीं हुए निकाल देंगे वाला लिया गा राइट ओ ना आप ही आमतक वेल निशान लिया ओ आमतक वेल निशान में तेरे यादें लिए लेती है मुं सर ये निर्माणी वाले को हम दे सर पहले दिनों अनुनते फोकलेगा दे ओ निर्माण या कर्म इसल माती पाल लिया गा ना निर्माण या कर्म सही निर्माण करते वाले को हम दे आ फोटो एक आपके वाले माटे वाले फोटो एक आप सर सामान क्या मध्य में खाली करते हैं मुकाबले फोगले वालिंग आरी निर्माण या कर दे किधर पुलवा 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 पोते ने वही बेना में कराने वाला है ये फोगले वाली ओ मनोमाद के लिए मामा किया ना චිත්‍රයක් පුළුවන් චිත්‍රයක් ඔයාලා කැමති එක ලියා ගන්න. චිත්‍රයක් ගන්න නම් ඒ පොකොලේක දාගන්න ඕනේ. ඔව් ඔව් ඒ පොකොලේක හරි ලොකු කොලේක හරි නේද? ඒකේ මට ෆොටෝ එකක් විතරයි එවන්න ඕන හොඳේ. කවියක් මේ පොතේ ගහලා යන්න අන්නත් ඕනේද? මම ගලියන්න ඕන. ඔ කවියක් ඔය දෙකෙන් එකක් ගන්නද? නෑ තව තියෙනවා. कार्टून निर्माण या सर ओकिंग कीपे आप कराटा कमाने द नहीं पुटे आप ही एकाप करूं कीपे आप कराने पा इकाई कराने होना दे इकाई ऐसे मने तम खाता वक ऐसे मने तम ओ सुबह पैतूम पाता इन्हें मने इतना मालक ओ और ना मामा की पे आप ले हुआ तावती है ना वही थी नेद सुबह पैतूम पाता काविया और ना कावि देखा तूने आपको ना पुलवा अबे मात्र कावा कटवेन नो सर सामान क्या मध्य कार ढूंढ जाते हैं कुनात पुलवांदे ओ पुलवा मैं है मैं काम कराना होना मात्र कावा कट
මාතෘකාවක් තියෙන්න ඕන. දැන් කවියක් ලියනවා නම් අම්මා ගැන. චිත්‍රයක් හදනවා නම් ඒකට මාතෘකාවක් තියෙන්න ඕන. කාටුන් නිර්මාණයකටත් එහෙමයි. කතාවටත් එහෙමයි. සුබ පැතුම් පතටත් එහෙමයි. මලක් වුණත් මාතෘකාවකට නම් ටිකක් අමාරුයි. නමුත් පුළුවන් අපිට මල් නේද? කොලාජ් නිර්මාණයක් ඒ විදිහට. මේන් තමන් කැමති එකක් ලියාගත්තා නම් ඇති. ඔක්කොම ලියන්න ඕනේ නෑ. එකක් ලියාගන්න තමන් කරන එක. තාම හිතුවේ නැත්නම් ඔක්කොම ටික ලියාගත්තත් කමක් නෑ. प्रदर्शन නරඹන්න පුළුවන් ඔක්කොම ටික ගොඩක් දවස් යවන්න එපා දවස් දෙක තුනක් ඇතුළත එවන්න ඕන හොඳේ උපරිම මම බලන්නේ ඊළඟ පන්තියේ තියෙනකන් විතරයි ඊළඟ පන්තියට කලින් ප්‍රදර්ශනය කරන හොඳේ right අපි ඊළඟ පන්තියේ බදාදා එතකොට හෙටනේ අනිද්දා හෙටයි අනිද්දා විතරයි තියෙන්නේ हाई नहीं देना पड़े। मेरे बॉर्डर का पेन है। आह। हरी चल। हैं? बेटा सर। हैं? कौन दाई? सर मामा गेम बैक है दो। आह डैम पेन ना निपा। हरी। නෑ මම මෙතන ගාලටත් අහගන්න ඕන හිඳ දැන් මිටක් ගාලේ තියෙනවා හොඳයි එහෙනම් මෙන්න තවත් පොඩි වැඩක් කරන්න තියෙනවා හරි ඉස්සලා අහගෙන ඉන්න මම හරි මේක ලියලි ඉවරයි නේද මම කියන්න මොකද කරන්න ඕන කියලා ඔතන යටි ඉන්න ඔයාල ලියන්න තියෙන්නේ දැන් මේ පන්තියේ ඔයාලා සමහර විට යාළුවෝ දන්නවනේ නේද මේ පන්තියේ හෝ වෙන පන්තියක වෙන ඉස්කෝලේ හරි යාළුවෙක්ගේ නමක් ලියන්න තමන්ගේ හොඳම හිතවත් යාළුවෙක්ගේ නමක් ලියන්න කොටක් ගන්න නම ලියලා කොටු කරන්න කියන්න එපා කවුරුත් කාඩුවත් කියන්න විදියක් නැහැ දන්නෙත් නැහැනේ නේ මොකද්ද සර් හරි කොටු කරාද සර් කොටු කරාද යාළුවාගේ යහපත් ගති ගුණයක් ඒ නමට යටින් ලියන්න ඒ යාළුවාගේ යහපත් ගති ගුණයක් කොර ලියන්න ඒ යාළුවාට තියෙන යහපත් ගතියක් යහපත් ගුණාංගයක් නේද ඒ නමට යටින් ඒ යාළුවාගේ තිබෙන යාළුවාට තිබෙන යහපත් ගුණාංගයක් ලියනවා ඒ කියන්නේ හොඳ ගුණාංගයක් ඉක්මන් කරන්න
කවුද ලියලි ඉවර? සර් දැන් ද යහපත් ගතිගුණේ යක් ලියන්න ඕන. ඔව් ඔව් මේ දැන් දැන් ලියන්න ඕන. මේ පොඩි ක්‍රියාකාරකම. මේ දැන්ම ලියන්න ඕන. ඔක්කොම වැඩ පස්සට දානවද? ඒ යාළුවාට තිබෙන යහපත් ගුණාංගයක් ලියන්න. සිතුලි ලියලි වරයි සර්. ආ සිතුලි කවුරු ගැනද ලිව්වේ? තරුසීමා ගැන. තරුසීමා හොඳයි. තරුසීමාගේ තියෙන යහපත් ගුණාංගය මොකද්ද? කවදාවත් කවුරුත් සමග ගැටුම් ඇති කරගන්නේ නැහැ. ආ කවදාවත් කවුරුන් සමග ගැටුම් ඇති කරගන්නේ නැතිලු තරුසීමා. තරුසීමා මේ බන්ති ඉන්නවද? ඉස්කෝලේ ඉන්න. ආ ඉස්කෝලේ ඉන්නේ. හරි හරි. හරි වෙන කවුද ලිව්වේ? කුචිලේ. ආ කුචිලා මොකද ලිව්වේ? තරුක ගැන. ඔහු වැඩිහිටියන්ට ගෞරව දක්වයි. ආ ඔහු වැඩිහිටියන්ට ගෞරව දක්වයි කුචිල. දුලින්සා කියන්නේ ඈ ඉස්නි ආ මේ පන්ති ඉන්නවද නැහැ අනේ හරි ඊළඟට කවුද සවිරු කියන්නේ සවිරු සමිඳු ආ සවිරු කියන්නේ මගේ යාළුවාගේ නම සෙනොල් යහ එයාගේ ගුණාංග තමයි යහළුවන් සමග සෑම දෙයක්ම බෙදා හදාගෙන කෑම ආ යහළුවන් සමග සෑම දෙයක්ම බෙදා හදාගෙන කෑම හොඳයි ඊළඟට සමිඳු ආ චමිරු ආ කියන්න බලන්න. ඒ ගගන. චමිදු. ආ චමිදු චමිදු. චනුක චනුක අන්නයට උදව් කර. අන්නයට උදව් කරයි. හොඳයි ගගන කියන්න දැන්. ගගන. මේ ආරුවගේ නම රන්දිය. ඔව්. ඔව් සතුට හරිම කරුණාව දක්වයි. ආව් කවුද නම? රන්දිය. හා හා හා. ආ ඕසදි. ඕසදි කියන්නේ? මගේ අලුවාගේ නම සිඩ්නි මංසා. ඇය මා සමග සමගියෙන් ඉගෙනුම ලබයි. ආ ඇය මා සමග සමගියෙන් ඉගෙනුම ලබන. හොඳයි. අන්න ඒ වගේ නම. ඔව් නම. ආ කවිස කියන්නේ කවි. සකරි. මගේ අලුවාගේ මම මසන්නේ සා. ඔව් සන්තා නේ නැක්පයි ආ හා හා හොඳයි සනිජ කියන්න කවුරු හරි එකෙන් තන්දාර යන පුතේ මගේ යාළුවාගේ නම ගගන හර්ෂත් ඔව් ගුණාංගය හොඳයි හොඳයි කමන්න අපි පොඩ්ඩක් නතර වෙමු හරි දැන් ඔයාලා ලිව්වනේ යාළුවෙගේ නමක් නේද ගුණාංගය කුල් ලිව්වා දැන් ඔය ගුණාංගය ඔය යාළුවාට ඔයාලා කියලා තියනවද කවදා හරි ඔයාට මේ ගුණාංගය තියනව කියලා කියලා නැහැ නේද සමහර විට කියන්නේ නැති දැන් ඔය ඕක යාළුවා ඇහුවොත් එහෙම කොච්චර සතුටු වෙනවද නේද අන්න ඒක තමයි කියන්නේ අපි යාළුවාට හොඳ ගති ගුණ දකින්න පුරුදු වෙන්න ඕන නේද දැන් අපි මේ පන්ති අහගෙන ඉන්නව නම් ඔයාලා කියන යාළුවා එයා ගොඩක් සතුටු වෙනවා ඒතකොට ඔයාලගේ නම කියවිලා ඔයාලගේ හොඳ ගුණාංගයක් කියන කියවුනොත් එතනත් ඔයාලා
සතුටු වෙනව නේද? හොඳයි ඒ ක්‍රියාකාරකමෙන් පුතේ අපි ඉගෙන ගත්තේ අපි නිතරම වැරදි දේවල් දකින්නවට වඩා නේද? හොඳ ගති ගුණ තමයි අගය කරන්න ඕන. හොඳ ගති ගුණ අගය කරන්න ඕන. හොඳයි. එහෙනම් පොඩි විවේකයක් ඔයාලට දෙන්නම්.